රෙස්ටෝරන්ට් රසට බිරියානි දැන් ස්ටෙප්ස් තුනකින්. සෞඛ්‍ය සේවාව රිම් එකෙන් හෝ යනවනම් මං හිතන්නේ වෘත්තීය වේදින් විදියට අපිට යමක් කළ හැකි. නමුත් සෞඛ්‍ය සේවාව දුවන්නේම නැති තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ රිම් එකක් හෝ අපිට රිපෙයාර් කරගන්න බැරි තත්වයකට පත් වෙමින් ඉන්නවා. මේ වෙනකොට පළවෙනි ප්‍රශ්නේ තමයි සෞඛ්‍ය සේවාව ලබා ගන්නට රෝගීන් එන්නේ කොහොමද? ඒ රෝගීන්ට සෞඛ්‍ය සේවාවට වඩා ජීවිතය කොච්චර වැදගත්ද? සෞඛ්‍ය සේවාවට ඇවිල්ලා බෙහෙත් ගන්නවට වඩා තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය සේවාව ඇතුලේ දැන් මේ වෙනකොට බිලියන 38ක් 9යි සැපයුම් කරුවන්ට. ඒ නිසා අපේ සෞඛ්‍ය සේවාව නිසාම ලංකාවේ ව්‍යාපාර කරන සමාගම් බහුතර ගණනාවක් අද වෙනකොට බ්ලැක් ලිස්ට් වෙලා තියෙනවා, ව්‍යාපාර වහලා තියෙනවා, බංකොලොත් වෙලා තියෙනවා. ඉතින් මේ සෞඛ්‍ය සේවාවේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි, එතනින් එහාට ගියාම සෞඛ්‍ය කළමනාකරණය ණය අරගෙන ගෙවලා නැතුව සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා අපිට ණය තියෙනවා කන්දක්, ඒ වගේම අපිට අවශ්‍ය බඩු වෙන්නේ නැහැ. නමුත් මේවා පිළිබඳව හරි කළමනාකරණයක් සෞඛ්‍ය සේවාවේ තවම නිර්මාණය වෙලා නැහැ. රටේ තියෙන ප්‍රශ්නෙත් ඒකයි. අපි මේ ප්‍රශ්නෙට මූණ දෙන විදිය අපි හදාගෙන නැහැ. සෞඛ්‍ය සේවාවේ තියෙන ප්‍රශ්නෙත් ඒකයි. අපි මූණ දෙන විදිය හදාගෙන නැහැ. ඒ නිසා මේක රිම් එකෙන් ගිහිලා නතර වෙන එකක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම නතර වෙන්නට පුළුවන්. අපි මේකට පිළියමක් ඒකමතිකව ගත්තේ නැත්නම් රෝගීන් එකතු වෙලා, වෛද්‍ය වෘත්තිකයන් එකතු වෙලා, සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා, ආණ්ඩුව එකතු වෙලා ගත්තේ නැත්නම් සමහර විට තව මාස දෙක තුනක් යනකොට සෞඛ්‍ය සේවාවෙන් 80%ක පමණ ප්‍රමාණයක් කඩා වැටෙන්න පුළුවන් කියලා පුරෝකථනය කරන විද්‍යාත්මක තොරතුරුත් එක්ක අනාවරණය වෙලා තියෙනවා. ඉතින් මේවා නිකන් කියන ඒවා නෙවෙයි. අපි මේ තොරතුරු දෙන්නේ පර්යේෂණාත්මක දත්ත ඇසුරෙන් කියන දේවල්. ඉතින් ඒක තමයි